චාරිකා සරහන් වැඩසරහනේ මෙවර චාරිකා වැඩලා තියෙන්නේ තලව කැලේ හරහා නූරලියට. ඊ රාත්‍රිය අපි නවාතැන් ගත්තේ ලිඳුල සී බැංක් නිවාඩු නිකේතනේ. ඉතින් සී බැංක් නිවාඩු නිකේතනේ ලිඳුල තියෙන එක හරි අපූර්ව ස්ථානයක පිහිටලා තියෙන්නේ. හතර වටේම තේවතු සුවිසල් ටර්පන්ටයින් ගස් තියෙන හින්දා නිකන් ෆොරස්ට් එකක් ඇතුලේ තියෙන බංගලාවක් වගේ. ඉතින් හරිම වෙනස් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ලිඳුල නිවාඩු නිකේතනේ. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි මේ නිවාඩු නිකේතනේ ආවට එළවලු හදනවා. නැවුම්, බීට්, ගෝවා, බෝංචි මේ වගේ එළවලු හදනවා. ඉතින් ඔයාලා කැමති නම් ඒ නැවුම් එළවලු ආහාරයට ගන්න අවස්ථාවක් තියෙනවා ලිඳුල නිවාඩු නිකේතනට આવොත්. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ඩෙවොන් සෙන්ක්ලෙයා දියලිත් බලාගෙන නූරලි සංචාරය කරන්න. අපූර්ව සංචාරයක් වෙයි. ඒ වගේම මේ හරි අපූර්ව ඔයක් ගලාගෙන බසිනවා මේ ලිඳුල රෙස්ට් එක ළඟ ඉඳලා. මේකට කියන්නේ මහා ඔය කියලා. මහා ඔය කෙලියම වැටෙන්නේ කොත්මලේ ජලාශයට. සෙන්ක්ලෙයාලට් අනගමන් තියෙන එඩින්බරෝ අක්‍රියයි ගොඩක් නතර කරා. නැවුම් තේයායක මිහිර විඳින්න. පිහිටලා තියෙන නානුවේ නානුව ටවුන් එක පාස් කරලා පොඩ්ඩක් දුර ආපුවාම හරිම ලස්සන වතුයයක්.
නූරෙලියේ ග්‍රෙගරිය විස්මත් ඉන්නේ. අර ඈත පේන්නේ පිදුරු තල ගල කන්ද. මේ ග්‍රෙගරිය නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන්ගේ යුගයේ විලියම් ග්‍රෙගරි කියන ආණ්ඩුකාරවරයා. ඉතින් ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා, ඔහු මෙම වැව නිර්මාණය කරන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ සිහිපත් වෙන්න කියලා. ග්‍රෙගරි ආර්යාවගේ සොහොන්කොත පිහිටලා තියෙන්නේ නුවර බ්‍රිටිෂ් ගැරිසන් කියන සෙමිටරි එකේ. ඉතින් ඒ කාලේ මෙතන තිබිලා තියෙන මඩවගුර විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා තමයි ඒ මඩවගුර තිබ මේ ස්ථානේ ලස්සනට මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වෙද්දි දේශීය විදේශීය සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත්ත වටිනා ස්ථානයක් බවට පත් වෙලා, සුන්දර ස්ථානයක් බවට පත් වෙලා. අපි ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරියක් යන්නේ.
මේ කාලේ නුවරඑළියට වසන්ත කාලේ. ස්ට්‍රෝබෙරි කන්ද ස්ට්‍රෝබෙරි ඇග්‍රෝෆාම් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාලගේ අවුට්ලට් එකකුත් තියෙනවා. ඉතින් මේ ග්‍රෙගරි වැව පාරේ බදුල්ල වැලිමඩ පැත්තට දිගටම ආපුවාම හොයාගන්න අමාරු නෑ. ග්‍රෙගරි වැව පැත්තෙමයි තියෙන්නේ. Thank you.